දැන් මේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම විපක්ෂය වෘත්තීය සමිතිය එතකොට පූජ්‍ය පක්ෂය කියන්නේ භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා විරෝධය පළ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ හරහා ජනතාවගේ කතා කිරීමේ අයිතිය අහිමි කරන්න යනවා ඒ වගේම මාධ්‍ය නිදහසට බලපෑමක් කරන්න හදනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. මොකද්ද ඔබතුමාලගේ පක්ෂයේ සහ ඔබ නෑ අපේ පක්ෂයත් අපිත් අපේ ආණ්ඩු පක්ෂයත් අපි අපි හැම වෙලෙම කියලා තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා මාධ්‍යයේ ආරක්ෂාව සඳහා ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදයේ ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා ලස්සන පනතක් හදන්න. හැබැයි ඒකේ අඩංගු කරුණු පිළිබඳවයි මේ මේ ඒකේ අඩංගු කරුණු කවුරුවත් ආව දැකලා නැහැනේ ඔබතුමාලා දැකලත් නැහැ අපි දැකලා නැහැ කවුරුවත් දැකලා නැහැ නමුත් අපි අපේ අතර සාකච්ඡාව තියෙනවා ඒ කාරණා. එහෙනම් අපි දන්නව නැහැ එහෙම එකක් නැහැ ත්‍රස්තවාදී වැඩ කරන්න හිතාගෙන ඉන්න අය ඉන්නයිද එහෙම ප්‍රශ්නයක් ඇති. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ වගේ එකට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ හැමදාම ත්‍රස්තවාදී වැඩ කරේ. ප්‍රේමදාස ජනාධිපතිතුමාව බට නොමිනේෂන් අරන් දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ලේකමුයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති ලයනල් ජලතිකලා සේරම මැරුවේ ජනතා විමුක්ති පෙරමුණ. වෙන කවුරුවත් නැහැ. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රේමදාස බලයට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණට එන්න කිව්වම එන්න සාකච්ඡා කරන්න අපි එකට ආණ්ඩුව කරමු කියලා මොකද ජනතා විමුක්ති පෙරමුණ කරේ. ජනතා විමුක්ති පෙරමුණ කරේ පොලිසියට හමුදාවට කිව්වා අස්සයල්ලා නැත්තම් තොපේ පවුල් පිටින් ඝාතනය කරනවා. පළවෙනිම උඩුගම්පලගේ පවුල ඝාතනය කරා. අම්මයි තාත්තයි නංගි නංගිගේ දරුවෝයි සේරම ගෙට දාලා ගිනි තිබ්බා. ගිනි තිබ්බා. එහෙනස එහෙම කරන්න හිතාගෙන ත්‍රස්තවාදේ වැඩ කරනවා නะ. ඒ කාලේ මම මට මතකයි මම කොළඹ ඉඳලා සතියන්තය හංගුරංගට යනකොට අර කඩු ගන්නව පල්ලමේ මිනිහ 100ක් විතර තියෙනවා. ඒ ආණ්ඩුවෙන් මරපුවා. ඒ ආණ්ඩුවෙන් මරපුවා. හැබැයි මේ 80,000ක් විතර තරුණයෝ මැරුණා. එහෙම එහෙම තැනකට රට ගෙනියන්න ඕනේ. එහෙම තැනකට ගියේ එහෙම නැහැ. මේ රටේ සාමය නීතිය ආරක්ෂා කරන්න ජනතාව ආරක්ෂා කරන්න මාධ්‍යවේදී තමුන්නාංශලා ආරක්ෂා කරන්න අවශ්‍ය නීතියක් තමයි අපි ගේන්නේ. හැබැයි මේ දැන් මේ අය ප්‍රකාශ කරන විදිහට මේක දැන් මේ අය කිය ඔබතුමා දැන් මම කිව්වේ විපක්ෂය දේශ එතකොට භික්ෂුන් වහන්සේලා පවා මේ කියන්නේ මේක බොහොම භයානකයි කියලා භයානක පනතක් කියලා. මම කියන්නේ මා සඳහන් කර ආකාරයට ඔබතුමා කියපු විදිහේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු වුණා නම් ඒවා මාධ්‍ය කරේ නෑනේ. මාධ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා නෑ 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 මාධ්‍ය කරේ නෑ මාධ්‍ය කරේ. මේ මාධ්‍යටත් විශාල බලපෑම නෑ. සමහර සෝෂල් මාධ්‍ය හරහා සමහර සෝෂල් මාධ්‍ය හරහා සමාජ මාධ්‍යයන් හරහා විශාල වශයෙන් සමහර මිනිස්සුන්ව නොමරා මරනවානේ. ඉතින් එයාට රැකවරණයක් අවශ්‍යයි. ඉතින් ඒ නීතිය ගෙනාපුවම බලන්නකෝ කලබල වෙන්නේ නැතුව නීති පාර්ලිමේන්තුවට එනවා. ඒකට විරුද්ධ උසාවි යන්න පුළුවන්. නිහිල ඉවරලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රයට විරුද්ධ නම් ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒක ඒ කාරණා වෙනස් කරගන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. අපි හිතන්නේ අපේ පක්ෂය හැටියට ඒක ජනතාවගේ ආරක්ෂාවට නීති හාසාමේ මේ රටේ ස්ථාවර කරන්න මේ රටේ මාධ්‍ය ආරක්ෂා කරන්න මේ රටේ අර මේ බෞද්ධ ඒ ගුණධර්ම තියෙන ඒ බෞද්ධ සමාජය ආරක්ෂා කරගන්න හැම දෙයකම වාසිදායක ත්‍රස්ත විරෝධී පනතක් තමයි අපි ගේන්නේ. දැන් මේ යෝජිත මේ පනත ගේන්නේ ඔබතුමාලගේ පොදුජන පෙරමුණේ අදහස් එකතු කරලාද නැත්නම් මේක කාගේද මතය මේ අදහස කාගේද ඔබතුමාලගේද නැත්නම් ජනාධිපතිතුමා නෑ නෑ මේක ජනාධිපතිතුමා තමයි මූලික වශයෙන් අරගෙන ආවේ. ජනාධිපති විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමායි. ඒක හොඳ අදහසක්. ඒ කියන්නේ සියලු කාරණා වලට ඔබතුමා එකගයිද? නෑ නෑ තවම අපි එකග වෙන්න අපිත් තා කොලේ දැකලා නෑනේ. හදාගෙන ආපු දෙන් ආවන් පස්සේ බලලා කැමතිවට හොදයි කියනවා නැති ඒවා අපි අයින් කරනවා. අපිනේ ඡන්දෙ දෙන්නේ. ඒක 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 පොදු ජන පෙරමුණට පුළුවන්. ඒක ඒක ඒ ඒ ඒක අපි හිතන විදිහට රටේ ජනතා විරෝධී නම් මාධ්‍ය විරෝධී නම් සදාචාර විරෝධී නම් ඒක රටේ මිනිසුන්ගේ නිදහස අයිතීන් උල්ලංඝනය කරන අපිට පුළුවන් ඒක මේ 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 අනුමත නොකර ඉන්න. වගකීමෙන් නේද කියන්නේ? වගකීමෙන් මේ කියන්නේ. එතකොට මේ මේ දැන් තව කතා වෙන මාතෘකාවක් තමයි මේ ආයතන පුද්ගලීකරණය හෝ විකිණීම හෝ ඔබතුමත් සඳහන් කරා යම් යම් ආයතනවල නම් සඳහන් කරා. එතකොට දැන් පසුගිය කාලයේ ඔය හම්බන්තොට වරාය එහෙම පෞද්ගලීකරණය කරනකොට ඒ ක්‍රියාමාර්ග ගන්නකොට ඔබතුමාලා දැඩි විරෝධයක්. මම දැන් ඔබතුමා නම් ඒ වෙලාවේ කාලෙත් හිටියේ මේ විකුණන්න කැමැති කියපු පාර්ශවයේ වගේ මට මම හැමදාම කැමැති පාර්ශවය
හැමදාම 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 ඒකට පක්ෂව තමයි හිටියේ. මං හැමදාම හැමදාම yes හැමදාම රාජ්‍ය ආයතන වලට පෞද්ගලික ආයෝජ්‍ය සම්බන්ධ කරගන්න ඕන කියන තැන තමයි හිටියේ. ඒකට මම ඒ ඔව් තා කැමැත්තෙන් හිටියේ. මම ඒකනේ ලියු කියන්නට කැමති. ඒකනේ මහතිර මොහොමට කැමති. ඒකනේ ඩෙන්සියාපියන්ට කැමති. චීනේ කඩාගෙන වැටෙන්න යනකොට මිනිස්සු බඩගින්නේ මැරෙද්දි Densio apinta leda ande idala mawose thum bara dunna unofficially 1975 Chine Densio api mokada karai e wenakota sieluma Chine janathawata rajayen wetupagge para ine badiru karala wikka wade wikka minata rajayen wetupagge eka nawattuwa nawattala ewa serma e ayitama karaganna kiyala visala goipalawal samagam hadala samagam walata dunna videsha ayojikanta enna kiyuwa ඒයට ව්‍යාපාර පටන් ගන්න කිව්වා. ඒකට විරුද්ධ කොමියුනිස්ට් පක්ෂය ඇතුළේ විශාල විරෝධයක් මතු වුණා. හැබැයි ඔය 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 ප්‍රතිපත්තිය පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය නෙමෙයි නේද? දැන් මොකද පොදු ජන පෙරමුණ විශාල සටනක් කරානේ ඔය හම්බන්තොට වරාය ගැටලුව සම්බන්ධයෙන් අපි දැක්ක විශාල ගැටුමක් ඇති වෙලා මහ ලොකු සිද්ධියක් වුණානේ. හැබැයි දැන් මේ වෙනුවෙන් මේ මේ වගේම සිද්ධියක් වෙනුවෙන් ඔය කනිද තෙල් සංස්ථාවේ කතා කරපු වෘත්තීය සමිතී බන්දුල සමන් කුමාර මහත්මයාලා දැන් ඉවත් කළා මේ පොදු ජන පෙරමුණේ සමාජිකයෝ. හැබැයි හැබැයි ඒ කිසිම ඒ අපේ පක්ෂයේ වෘත්තීය සමිතී සමාජිකයන්ටත් මේක ගොඩගන්නේ කොහොමද? 91000ක මේ කෝටි 91000ක ණය ගෙවන්නේ කොහොමද? මේ පාඩුව නවත්ත අපි මිල වැඩි කරලා తాවකාලිකව අද ගත්තම අද මේ 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 පෙට්‍රල් ඩීසල් මේ මේ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලයේ වගේ දේවල් අදාළ ලාභ ලබන්නේ නැහැ. ඒ හැබැයි මේ වැඩි මුලියයි හැමදාම තියාගෙන ඉන්න බෑනේ. හරි අපි පුළුවන් තරම් මේකේ වියදම අඩු කරලා කාර්යක්ෂමතාවය වැඩි කරලා මේව ලාභදායි කරන්න. ඒ වගේම ආපහු ලංකාවට ඩීසල් නැතුව පෙට්‍රල් නැතුව භූමි තෙල් නැතුව ගෑස් නැතුව මාංශ ගණන් පොලිමේ ඉන්න උනොත් කොහමද? ඒක අමතක කළා මිනිසුන්ට දැන්. සමහර මිනිස්සු මම දන්නවා අපේ පවුල් වලට සම්බන්ධ දොස්තරවරු දොස්තර ගිහිල්ලා ඉන්නවා දවසක් මේ උදේ ඉඳලා රෑ වෙනකම් පොඩි ඊට පස්සේ දොස්තර එනවා ගෙදර නෝනා ගිහිල්ලා ඉන්නවා එයා දොස්තර එයා ඉන්නවා අර එක වාහනේට ඊට පස්සේ ඉස්කෝලේ යන දරුවා එයා ගිහිල්ලා ඉන්නවා දවස් තුනක් ඇතුළත ඉඳලා තමයි තෙල් ටිකක් ගහගන්න එහෙම කාලයක් තිබ්බා එහෙම කාලයක් නෑ විකුණනව නෙවෙයිනේ විකුණනවා කියන වචනේ පාවිච්චි කරන්න එපා නෑ AI නිකන්වත් අපි කරන්නේ ඒ ආයෝජකයන්ගේ ශක්තිය මේ ව්‍යාපාරයට ගේන. විදේශ ආයෝජකයන්ගේ ශක්තිය දේශීය ආයෝජකයන්ගේ ශක්තිය මේ ව්‍යාපාරයට ගේන. අද ගන්නකෝ අපේ රාජ්‍ය ගොවිපළවල 32ක් තියෙනවා. ලක්ෂ 47000ක්. අලාභ නැහැ එකක්වත්. අලාභ නැහැ සේරම දුවනවා හොඳට. හැබැයි හම්බේ වෙලත් එක ගත්තා. හම්බේ වෙලත් එක. හම්බේ වෙල ඒ කාලෙත් මමයි චන්ද්‍රිකා මැතිනේ තමයි දුන්නේ. ඒ වෙලාවේ අපිට බොම තදින් දෝෂ ආරෝපණය කරා සමහර අය ඔය වගේම හැබැයි අද ඒක දැවැන්ත ශක්තියක් රටේ ආර්ථිකයට නේ හම්බේ වෙල ෆාම් එක රටේ කෘෂි කර්මාන්තයටත් දැවැන්ත ශක්තිය මේ වෙලාව පිට රටින් කිරි පිටි හැම ගේම නවත්තපුවම කවුද ඒ අඩුව පිරෙන්නේ කවුද ඒ අඩුව පිරෙන්නේ අපේ ගොවිපළවල් වලින් දාවේ මේ 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 වෙලඳ පළට කිරි ඒක නිසා ඇත්තටම ඒ පෞද්ගලික විවසාය කියන්නේ ව්‍යාපාරයට ඇදලා ටෙලිකොම් ගන්නකො. ඔක මංගලල ඕක පෞද්ගලික ආයෝජකයන් මේකට සම්බන්ධ කරගන්නකොට මුළු රටම විරුද්ධ වුණා. හැබැයි මමයි මේ චන්ද්‍රිකා මැතිනේ අපි මංගලත් එක්ක කෙලින් හිටගෙන හිටියා ඒ වෙලාව. ඉතින් ඒක සාර්ථක ව්‍යාපෘතියක් නෙවෙයි. ද ඔබතුමා හිතන විදිහ තමයි කණිජ තෙල් එක පැත්තකද. ඒතොර අපි දැක්ක පෞගිය කාලේ පුරාට විදුලියත් කැපුවනේ දිගටම කපන්න සිද්ධ වුණානේ. ඒතොර විදුලි බල මණ්ඩල එහෙම නෑ විදුලිය අපි මෙහෙමනේ විදුලිය අපි නිෂ්පාදනය කරන්නේ. අපට අවශ්‍ය විදුලි බලය අපි නිෂ්පාදනය කරන්නේ 154ක් පෙට්‍රල් වලින් ඩීසල් වලින් හගල්ලඟුරු වලින්. ඒකනේ තත්ත්වේ. ඉතින් මේ මුළු ලෝකෙම දැන් එකඟ වෙලා තියෙන්නේ 2050 වෙනකොට මේක අතාරිනවා කියලා. මේකෙන් යා අතාරිනවා කියලා. මොනතරම් පාඩු ලබන ආයතනයක්ද මොනතරම් පාඩු ලබන ආයතනයක්ද එකම දෙයක් තියෙන්නේ මම හැමදාම කිව්ව දෙයක් තමයි අපි පාවිච්චි කරන විදුලියේ වැය බර අපි ගෙවන්නේ අපි පාවිච්චි කරන වතුරේ වැය බර අපි ගෙවන්නේ අපි පාවිච්චි කරන ඩීසල් වල පෙට්‍රල් වල ට්‍රාන්ස්පෝර්ට් එකේ වියදම අපි ගෙවන්න ඕනේ එහෙම නැත්නම් රටකට නැගිටින්න බෑ අපේ අපි ඒක පුද්ගල ආදායම ඩොලර් 79යි ඩොලර් 29 හිටපු
ඩොලර් 29 හිටපු සිංගප්පූරුවේ ලී කුවැන්නියු කිව්වේ වතුර බිලයි විදුලි බිලයි පෙට්‍රල් ඩීසල්යි ට්‍රාන්ස්පෝට් එකේ වියදම ගෙවපල්ලා මිනිසුන්ට විදියට එක පැත්තකින් තව වියදම අඩු කරන්න පුළුවන් ක්‍රමයකට ඇති වේවි කියලා හිතනවා දැන් මොකද මේ මේ දැන් කණිජ තෙල් එක දීලා පෞද්ගලීකරණය කළා ඔය විදියට විදුලි බලයකත් පෞද්ගලීකරණය කරාම කාංච නැමැතුමා වුණෙත් නැහැ නේ අමතිවරුත් අඩු කරන්න පුළුවන් පාගෙට භාගය නෑ මම නම් හිතන්නේ හොඳ අමතිවරු 10 දෙනෙක් විතර රට පාලනය කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ නෑනේ මේ මේ മന്ത്രിතුමා ඉතින් ඒ ඔයාගේ මතේනේ ඔය ඔව් ඉතින් අපි හිතනවා ඔබතුමාලා එහෙම අපි කියනකොට ආ ඒක බොහොම හොඳයි හොඳ ඒ ඒක ඒ ඒක යෝජනා කරන්නේ කරන්න දෙයක් නැති වෙනවද නෑ නෑ එයාට කරන්න හුඟක් වැඩ තියෙනවා එයා තමයි කල්පනාකරණය කරන්නේ එයාට කරන්න හුඟක් වැඩ තියෙනවා එයයි තමයි විදේශ පෞද්ගලික සමාගම් ඇවිල්ලා මේක මේ පරිපාලනය කරන්න ගත්තට පස්සේ ඉතින් මේ ඉන්න අමතිවරු කියන දේවල් අහයිද ඔය විදේශ සමාගම් නෑ ඒ ඒ අවශ්‍ය නීති රීති හදන්නේ අවශ්‍ය තැනදී රජයට ඒ ආයතන සියල්ල කළමනාකරණය කරගන්න පුළුවන් වෙන විදිහට නේ දැන් අපි වරාය නගරේ විදේශිකයෙක් හැදුවේ අපි හෙක්ටයර් 110ක් යට සින්නක් කර දුන්නා හැබැයි වර නගර කළමනාකරණය කර ගැනීම සඳහා අපි මණ්ඩලයක් පත් කරලා තියෙනවා අපි බෝඩ්යක් පත් කරලා තියෙනවා පනතක් පත් කරලා මම කියන්නේ හැදුවේ එහෙම නෙමෙයි දැන් අමුතු දූර අඩු කිරීම තුළ ඔබතුමත් අමුතු දූරයක් බලාගෙන නෑ මම බලාගෙන නෑ ඒක ඒක ඒ හිතන්නවත් එපා ඒ කිසිම විදිහකින් අමුතිකම් පස්සේ යන මිනිහෙක් නෙමෙයි මට ඇති වෙන්න මම අමුතිකම් කරලා තියෙනවා ඒ වගේම മന്ത്രിතුමා දැන් ඡන්දෙට ඇත්තට මොකද වෙන්නේ ජනාධිපතිතුමාගේ මතේ කොහොමද ඡන්දේ පවත්වන්නේ ඡන්දයක් පැවැත්වුවොත් ඇත්තරම ජාතික ජනබ ඡන්දයක් පැවැත්වුවොත් අපි මේ දවස්වල ගම්වල ගිහිල්ලා අපේ රැස්වීම තියාගෙන යනවා. අපි සාකච්ඡා තියාගෙන යනවා. අපේ මැයි දිනෙන් පටන් ගන්න යනවා අපේ ප්‍රධාන රැස්වීම. ඒ වගේම ආසන මට්ටම රැස්වීමත් අපි සංවිධානය කරගෙන යනවා. අපි මේ වැඩේට සූදානම්. හැබැයි ඡන්දෙ ටිකක් කල්යයි. ඒ කියන්නේ මට හිතෙන විදිහට ජනාධිපතිතුමාත් ඡන්දෙ කල් දාන්න මතයේද ඉන්නේ? දන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමාෙන් අහන්න. ඒතකොට ජාතික ජනබල වේගයේ ඔබතුමාලට අභියෝගයක් වේද ඇත්තරම? මේ ඡන්දේදී නේ අපට අභියෝග වෙන්නේ අපිට කවුරුවත් අභියෝගයක් වෙන්නේ නැහැ අපි දන්නවා අපි අපට අපේ පක්ෂයේ නැවත පණ ගන්නලා ගන්න අලු දූවිලි වලින් අපි ආපහු නැගිටින්න ඉන්නේ අපට ප්‍රශ්නයක් The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය